හොඳයි පුතේ ඔන්න අපි දැන් යනවා ක්‍රියාකාරකම් දෙක නේද ඊළඟ ක්‍රියාකාරකම් අර වැඩේ ඉතින් ලේසියිනේ පළවෙනි එක ලේසියි ඔය එක ඔයාලා කරලා බලන්න හොඳයි දැන් නිශ්ශබ්දව අහගෙන ඉන්න මොකද කරන්න ඕන කියලා හොඳද නැත්තම් ඔයාලට කරන්න ඕන දේ පැහැදිලි නැති වුනහම ඒ වැඩ ටික කරගන්න බැරි වෙනවා හරි දැන් අහගෙන ඉන්නකෝ ඔන්න ඔයාලා දැන් කල්පනා කරන්න ඕන මේ මිදුලේ තිබෙන ස්ථානයක් ගැන අර මම කිව්වේ පස් ටිකක් ගන්න පුළුවන් තැනක් නේද අන්නේ ස්ථානයක් ගැන කල්පනා කරලා ඒ ස්ථානයේ නම දැන් ලියන්න සමා එක එක විදිහට ලියන්න පුළුවන් ලින්ද අසල පොල් ගහ යට නේ කොස් ගහ යට එහෙම අවාර දන්නවනේ දැන් ගලක් ගල ගාව නේද බිත්තියයිනේ එහෙම තැනක් වාට හිතා ගන්න පුළුවන්නේ හරි ස්ථානේ එක මෙතන ලියන්නේ ස්ථානේ දැන් ඔන්න පස් ටිකක් ගන්නයි අපිට උමනාව එතන හොඳද හරි පස් ටිකක් ගන්න පුළුවන් තැනක් වෙන්න ඕන අර දැන් මම පින්තූර වල පෙන්නුවේ ඒ විදිහට පස් ටිකක් ගන්න පුළුවන් තැනක් හරි සර් ඔව් මොකක් හරි තැනක් ලියන්න कर ඒ ස්ථානයට ඔයාලා මුලින්ම යන්න ඕන. ඔමේ මයික් එක ඔන් කරන්නේ කවුද? මම අයින් කරනවා. පන්තිය අයින් කරනවා හොඳේ. අයින් කරා තායි එන්න බෑ. හරි මට කරදරයි එහෙම වුණාම. හරි පුතේ දැන් ඔන්න හොඳට අහගෙන ඉන්නකෝ. දැන් ඔන්න ඔයාලා ඒ ස්ථානයට යනවා. හොඳද? මේ එතන පසෙහි ස්වභාවය පරීක්ෂා කරන්න තමයි යන්නේ. දැන් මොකක්ද අරගෙන යන්න ඕන ඔයාලා ඔතෙන්ට යනකොට? ඔව් පසේ ස්වභාවය නිරීක්ෂණය කරන්න පාන. මොකක්ද ගෙනියන්න ඕනේ? අත්කාච. ආ very good. අත්කාචයක් අරගෙන යන්න ඕන. තේරුණාද? අත්කාචය අරගෙන අපි මුලින්ම එතන මේ දැන් මේ පස ඔයාලා ගන්න තැන පස් ගන්න දැන් ඔයාලා තැනක් කිව්වනේ. මුලින්ම බලනවා එතන මේ පසේ වර්ණය මොන වගේද කියලා. වර්ණය කියන්නේ පුතේ පාට. දැන් අපේ ඇස් දෙකට එච්චර පේන්නේ නැත්නම් ඕන අස්හාජිය කියලා බලන්න පුළුවන්. නේද? සමහරට ඇහැට පේනවා අපිට. ඒ හැබැයි ඉතින් අපිට හරියටම වර්ණයක් ගන්න බෑ. සමහර තැනක් දුඹුරු පාට වෙන්න පුළුවන්. සමහර තැනක් රතු පාට වෙන්න පුළුවන්. සමහර ලාට රතු මිශ්‍ර දුඹුරු. නේද? ඒ වගේ ඉතින් පාට කවලම් වෙලා තියෙන්නේ. ඔයාලා මොකක් හරි විතර පාටක් තියෙනවා. बोरलू साहित पासाकदेन बलाना නේද අක්කාචේට පේන දේවල් හිතලා ලියන්න යන්න එපා ආ මේකක් තියෙනවා ඇති කියලා හිතන්න හිතලා ලියන්න යන්න එපා දැන් සමහර වරද්දල තැනක් තමයි යන්නේ ඒක මොකක්ද දන්නවද ගොරුවට හිතලා ලියනවා ඒක හරියන්නේ නැහැ අපි අනිවාර්යෙන්ම අපිට පේන දේ ඕන අපි ලියන්න ඔව් මොනවද හොයන්න ඕන හරි අපි ඒක ලියා ගන්න පළවෙනි මොකක්ද පස්සේ කි වර්ණය ඉස්සරහින් ඉස්තනක් තියාගන්න. පසෙහි වර්ණය.
දෙවැනි එක මොකක්ද? A valley. තිබෙන මැටි බොරණු පසක්ද වැලි මැටි බොරළු පසක්ද මේ තුනෙන් මොනවද තියෙන්නේ කියලා ලියන්න ඕන හරිද ඔ තුන්වෙනි එක